අපි දූල පුතාලා හැමෝටම හැමෝම හොඳින් ඉන්නවා නේද? හරි, ඔන්න එහෙනම් ටීචර් අදත් ආවා මගේ පුතාලට ලස්සන පාඩමක් කියලා දෙන්න. ඉතින් අද ටීචර් පාඩම කරන්නේ මොකක් ගැනද? ටීචර් මොකක් ගැනද අද පාඩම කරන්නේ? අද ටීචර් පාඩම කරන්නේ පුතේ මලක් ගැන. මොකද්ද මේ? මේක මොකද්ද? රෝස මලක්. ඉතින් මෙන්න මේ රෝස මලක් ගැන තමයි අද ටීචර් පාඩම කරන්නේ. දැන් මගේ පුතාලා කල්පනා කරයි, ටීචර් එක දවසකුත් අපිට රෝස මල ගැන සින්දුවක් කියලා දුන්නනි කියලා නේද? අද ටීචර් හදන්නේ සින්දුවක් කියලා දෙන්න නෙවෙයි. අද ටීචර් හදන්නේ මගේ පුතාලට ලස්සනට රෝස මලක් හදන විදිය කියලා දෙන්න. හරි, දැන් මගේ පුතාලට මතකයිද ටීචර් එදා කියලා දුන්නු සින්දුව? රෝසේ මලේ නටුවේ කටු වනේ බඹරෝ ඔහොම හිටු නටුවේ නොවේ මල සිඟිමි මම ළමයෝ පැනි උරමි. හරි, ඔන්න ටීචර් එදා කියලා දුන්න සින්දුව ආයි කිව්වා ටීචර්ගේ කලින් වීඩියෝ එක බලපු නැති බබාලා ඉන්නවනම්. හරිද? හරි පුත්තේ. ඉතින් ඔන්න දැන් අපි යන් මල හදන්න. අපි මෙන්න මේ වගේ ලස්සන රෝස මලක් තමයි අද හදන්නේ. හරිද? පේනව නේද මේ? හරි. ඉතින් පුතේ, ඒ මල හදන්න අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ කොටුවට කප් එක සමානව කොටුවට කපපු කොළ හතක් ඕන වෙනවා. හරිද? ගම් බෝතලේ ඕනි. හොඳද? ඊට පස්සේ පැන්සලක් ඕනි. ඊට පස්සේ කතුරකුත් ඕනේ. හරි. ඉතින් දැන් මගේ පුතාලා ගාව අම්මලා ඉන්නවනම් අම්මලා දුවලා ගිහිල්ලා මේ බඩු ටික අරන් එන්නකෝ. මේ කොළ හත්තම එක සමානව කොටුවට කපන් එන්න. හරිද? හරි. ඉතින් දැන් අම්මිලා ඒ බඩු ටික ලෑස්ති කරන් එනකම් මගේ පුතාලා ලස්සන රෝස මල් ටිකක් බලමුද? හරි පුතේ, බලමු. හරි. ඉතින් ඔන්න දැන් ටීචර් හිතනවා අම්මලා අරන් ඉන්නේ නැති කියලා මේ කපපු කොළ, ගම්, කතුර, පැන්සල. හැබැයි පුතේ අම්මලා ළඟ නැත්තම් මගේ පුතාලා කමන්නේ. ටීචර් මේක හදන විදිය බලාගෙන ඉන්නේ මගේ පුතාලට. ඊට පස්සේ දවසක ආයි මේ මල හදන්න පුළුවන්. හරිද? හරි, අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. අනේ ඉස්සෙල්ලම මෙන්න මේ කොළේ ගන්න. එක කොළයක් අරගෙන ඒක පුතේ මගේ පුතාලට මේක කරන්න පුළුවන්. හොඳයි, අම්මි කපලා දුන්න කොටු කොළයක් අරගෙන මෙන්න මෙහෙම දෙකට නවන්න. මෙන්න මෙහෙම දෙකට නවන්නයි තියෙන්නේ. හරි, දෙකට නවලා ආයි මේක මෙන්න මෙහෙම ආයි දෙකට නවනවා. දැන් පේනව නේද චූටි කොටුවක්? පේනව නේද? ඊට පස්සේ පුතේ මෙන්න මේක මෙන්න මේ කෙරෝලෙන් මේ කෙරෝලෙන් නෙමෙයි මේ කෙරෝලක් නෙමෙයි මෙන්න මේ හරියට දෙකට මැදින් නවපු මේ. පේනව නේද? දිගෑරෙන පැත්ත නෙමෙයි පුතේ, අනිත් පැත්ත කෙරෝල මේ පැත්ත දිගෑරෙන්නේ නැමේ. මේ පැත්ත මෙහෙම දිගාරින්න පුළුවන් අපිට, මේ පැත්ත දිගෑරෙන්නේ නැහැ. අන්න ඒත් කෙරෝල ඉඳන් මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් හදාගන්නවා. මේ පේනවද? මේ බලන්නකො.
පේනවනේ දචකෝනේ. හරි ඊට පස්සෙ පුතේ මගේ පුතාලා මේකෙත් මේ ඇරෙන පැත්තනේ වෙයි. මෙන්න මේ පැත්ත තියෙනවනේ. එන්න ඒ පැත්තේ ඉඳන් මෙන්න මෙහෙම ලස්සනට මෙහෙම අඳින්න. මේ බලන්නකෝ මෙන්න මෙහෙම අඳින්න ඕනේ මේ. පේනව නේද? මෙන්න මෙහෙම අඳින්න ඕනේ. හරිද? හරිද? මගේ පුතාලට නවන එක කරන්න පුළුවන්. දැන් මෙහෙම අඳින එකත් මගේ පුතාලට කරන්න පුළුවන් නේද? ගුඩ් ගර්ල්ස් ලා බොයිස් ලානේ ඉන්නේ නේ. හොඳ ළමයිනේ ටූටු උනාට. ඔව්. හරි. ඉතින් ඊට පස්සේ අපි කතුර අරගෙන මේක මෙන්න ඒ පැත් මෙන්න මේ පැත්තේ ඉඳන් මෙහෙම මේ රවුම කපනවා. අපි කපමු. හරි, ඔන්න කැපුවා. ඔන්න දැන් මෙන්න තියෙනවා මේ. පේනව නේද? ඊට පස්සේ මෙන්න මේක අපි දිග අරිනවා. මේ බලන්න මලක් වගේ පේනව නේද පුතේ? ඕ හරි. ඉතින් ඔන්න ඒ මල දිග අරිනවා. ඉතින් ඔන්න මෙන්න මේ විදිහට අපි ඉතුරු හයත් කපා ගන්න ඕනේ. දැන් මගේ පුතාලා අම්මලට නවලා දෙන්න. නවන්න පුළුවන් නේද ඩීසි? තව එකක් නවලා පෙන්නන්නද? හරි, එමුමින්. මෙන්න කොලේ. හරිද? මේක මෙන්න මෙහෙම දෙකට නවනවා. දෙකට නවනවා. ඊට පස්සේ ආයි මේ පැත්තට මෙහෙම දෙකට නවනවා. හරිද? ආයි දෙකට නවනවා. මේ කොටු චූටි කොටුවක් ගැන නවනවා. ඊට පස්සේ මෙන්න මේ කෙරෝල. මේ මෙහෙම දික් ඇරෙන පැත්ත නෙමෙයි අනිත් පැත්තේ කෙරවල අරගෙන මෙන්න මෙහෙම ත්‍රිකෝණයක් එන්න නවනවා. හරිද පුතේ? ඔන්න. හරිද? ඔන්න. දැන් ඊට පස්සේ මෙන්න මේ පැත්ත ඇරෙන පැත්ත නෙමෙයි මෙන්න මේ පැත්තින් ඉඳන් මෙහෙම රවුමට අපි අඳිනවා. මෙහෙම ඇරෙන පැත්ත නෙවෙයි මෙන්න මේ පැත්ත. ඇරෙන්නේ නැති පැත්තේ ඉඳන් මේ පැත්තේ ඉඳන් මේ පැත්තට මෙහෙම පැන්සලෙන් රවුමක් අඳිනවා. ඊට පස්සේ අපි ඒක කපනවා. හයිට් කපපේන. මෙන්න මේ විදිහට මලක් එනවා. හරිද? හරි. ඔන්න ඊට පස්සේ තව වැඩක් තියෙනවා අපිට කරන්න. මෙන්න මේ වගේ මේ පැන්සල අරගෙන මෙන්න මෙහෙම තියලා මෙන්න මෙහෙම පැන්සලේ මෙන්න මෙහෙම රෝල් කරනවා. මේක මෙන්න මෙහෙම පෙත්තන වෙන විදිහට බලන්න. පේනවා නේද? අන්නේ එහෙම නවනවා මේ. හරි පුතේ. ඔන්න දැන් අපි මෙන්න මේ විදිහ පෙති හතක් කපා ගන්න ඕනේ රෝස මල හදන්න. හරි, දැන් පුතාලා කපා ගන්නකෝ. ටීචර්ත් එතකන් පෙති ටිකක් කපා ගන්න.
තීචනං ඔන්න පාට දෙකක් ගත්තා. හරිද? මගේ පුතාලවත් පුළුවන් ඕනම් පාට දෙකක් ගන්න. මගේ පුතාලට මේකත් කරන්න පුළුවන්. හරිද? මේ පේනව නේද? හරි. ඔන්න ඉතින් දැන් අපි ගාව මේ පෙති හතක් තියෙනවා. මේ පේනව නේද? හතක් තියෙනවා. හරිද? හරි. ඉතින් ඔන්න දැන් අපි එක පෙත්තක් අරගන්න ඕනේ පුතේ. මේක අරගෙන මේකෙන් මෙන්න මෙහෙම මේ පේනව නේද? මෙන්න මේ නැවිලා තියෙන කෑල්ල. මේ පේනව නේද පුතේ? දැන් ටීචර් ඇන්දා මෙන්න මේ කෑල්ල. අන්න ඒ කෑල්ල අපි කපලා අයින් කරනවා. ඔන්න. ඔන්න කපලා අයින් කරා. මෙන්න. හරි. ඊළඟට අපි තව එකක් අරගන්න. ඒකේ අපි මෙන්න මෙහෙම මේ පේනවා නේද? මෙන්න මෙහෙම ලොකු කෑල්ලක්ම කපලා අයින් කරනවා. මේ පේනවනේ. මේකෙන් පෙති එකයි, මේකෙන් පෙති දෙකයි. හරි. ඔන්න ඊළඟට තව එකක් අරගෙන ඒකෙන් අපි පෙති තුනක් කපලා අයින් කරනවා. මෙන්න එකයි දෙකයි තුනයි. මෙන්න මේ තුන කපලා අයින් කරනවා. හරි. ඊළඟට තව එකක් අරගෙන ඒකෙන් අපි පෙති හතරක් හරියටම මෙන්න මේ දෙකට මැදින් කපලා අයින් කරනවා. ඊළඟට තව එකක් අරගෙන ඒකෙන් පෙති පහක් කපනවා. මේ ටික තියලා 1 2 3 4 5 මෙන්න මේ පහ අපි කපලා අයින් කරනවා. ඊළඟට තව එකක් අරගෙන ඒකෙන් අපි පෙති 6ක්ම කපනවා පුතේ. බලන්න. පේනව නේද? මෙන්න මේ දෙක තියලා මේ ටික ඔක්කොම කපලා අයින් කරා. ඊට පස්සේ අන්තිම මල අරගෙන එක එක පෙත්තක් ඉතුරු වෙන්න අනිත් ඔක්කොම ටික කපලා අයින් කරනවා. හරි. ඔන්න කපපු ටික දැන් අපි මෙහෙම මෙන්න තියෙනවා ටීචර් එක පෙත්තක් කපලා අයින් කරපු එක. ඊට පස්සේ මෙන්න තියෙනවා ටීචර් පෙති දෙකක්
කපලා අයින් කරපු එක ඊටික පිළිවෙලට තියාගන්න. ඊළඟට තියෙනවා පෙති 3ක් කපලා අයින් කරපු. ඊට පස්සේ තියෙනවා පෙති 4ක් කපලා අයින් කරපු. ඊට පස්සේ තියෙනවා පෙති 5ක් කපලා අයින් කරපු එක. ඊට පස්සේ 6ක්. ඔන්න ඊට පස්සේ පෙති 7ක් කපලා ඉතුරු කරගත්ත එක තියෙන මෙන්න මෙහෙම. මම පුතාලට පෙන්නන්න. මෙන්න මේ ටික පුතේ පේනව නේද? මේක මේක හරිද? හරි. ඔන්න ওই ටික දැන් ඔන්නෝම අපි පිළිවෙලට තියාගමු. තියාගන්නකො එතකොට අපිට මේක හදන්න ලේසි. දැන් අම්මලා බලන් ඉන්නවා නම් අම්මලාට පුළුවන් චුටි බබාලාට අපි උදව් කරන්න. හරි. ඔන්න හරි. හරි. ඔන්න ඊළඟට පුතේ අපි මෙන්න මේකෙන් දැන් පළවෙනි මල ගන්නවා. හොඳේ. අරගෙන අපිට මෙන්න මෙහෙම ගම් බෝතලයක් තියෙනවා නම් ලේසි. මොකද මේක අතින් අලවන්න පුළුවන්. හැබැයි අර මලේ හැමතැනම ගෑවුනාම කැතින්න අපි මේකට බෝතලයක් පාවිච්චි කරනවා. මගේ පුතාලා අනිත් ඒවා නම් අලවනකොට ගම් අතේ ගාලා තමයි අලවන්න ඕනේ. හරිද? ඔන්න ඊට පස්සේ ටීචර් මෙන්න මේ පෙත්තේ ගම් ගාලා මෙන්න ගම් ගෑවා. ඒ පෙත්ත මෙන්න මෙහෙම කරලා මේකේ අලවනවා. මේ බලන්න මලක්කා. අම්මල ළමයි බබාලා ගාව ඉන්නවා නම් ඕගලන්ට තේරෙනවනේ ටීචර් මේ කියන එක. එතකොට ඕගලන්ට පුළුවන් ඕගලන්ට පප්ප චූටි බබාලට අපි උදව් කරන්න. ඒගොල්ලන්ට හරියට තේ පැහැදිලි නැත්තම් මං කියන එක පොඩ්ඩක් පැහැදිලි මදි නම් ඕගලන්ට පුළුවන් ඕගලන්ට තේරෙනවනේ මේක. මේ බබාලට කියලා දෙන්න කොහොමද එක මං ඇලෙව්වේ කියලා. අන්න මේ ලස්සන මලක් ආවා. හරිද? හරි. ඊළඟට ඊළඟ එක ගන්නවා. ඒකෙත් මේ විදිහටම අපි අලවමු. ඔන්න ඒකෙනුත් අපි තව මලක් හැදුවා. හරිද? හරි. ඉතින් එහෙම ඊළඟ එකත් අපි අලවමු. හරි. ඊළඟට මේක ඒ වගේම එක පෙත්තක තියෙන මල් ගංගාලා තමයි අපි අලවන්න ඕනේ පුතේ. පේනව නේද? පස්සේ දැන් අපි මේ පෙට්ටි දෙකක් තියෙන එක අපිට දෙක අලව මෙහෙම අමාරු හින්ද මෙන්න මෙහෙම මෙහෙම එක උඩින් මේ පේනවද? පේනව නේද පුතේ? මෙන්න මේ විදිහට එන්න අපි ඒක අලව ගන්නවා. මේ හරි. ඊළඟට මේ එක තියෙන එක අපි රෝල් කරලා රෝල් කරනවා. එක මෙන්න මෙහෙම ටීච් පෙන්වන්න. අර ලස්සන රෝස මලේ අර මැද්දේ ලස්සන තියෙන චූටි පෙත්තක් වෙන විදිහට අපි ඒක හදා ගන්නවා.
පේනවද? පේනව නේද? හරි. හරි ඔන්න ටීච හදාගත්තු මල් ටිකත් පෙන්වන්නම් දැන්. මේ බලන්න එක මලක් තියෙනවා. මේ ඒ මල් එන්න එන්න චූටි වෙලා තියෙන්නේ. පේනව නේද පුතාලට? පේනව නේද? ඔන්න ඔහම මල් හතක් තියෙන්නේ. හරිද? හරි. දැන් මේ මල් අරගෙන ගම් බෝතලේ අරගෙන මෙන්න මෙහෙම අපි මේ මල මැද්දෙන් ගම් ටිකක් තියනවා මේ. පේනව නේද මල මැද්දේ? ඊට පස්සේ මේ මල අරගෙන ඒ මලේ අපි අලවෙනවා. කතුරු අරන් චුට්ටක් අපි තද කරමු. හයියෙන් මේ හිමි. මේක හදන්න හරි ලේසි. ඉතින් අපි ඊළඟට ආයි අරගෙන මෙන්න මේකෙන් ගම් තියනවා මේ. තියලා මේක අලවෙනවා. පොඩි මලේ ඉඳන් ලොකු මලේ ඉඳන් චූටි පෙත්ත වෙනකන් අපි එහෙම අලව ගන්නවා. මෙන්න මල මේ. මෙන්න ටීච පෙන්නන්න. මේ බලන්න ලස්සනට ආව මල. මේ බලන්නකො. පේනව නේද පුතේ ලස්සනට මල? ඔන්න ඔය විදියට. ඉතින් දැන් අපිට දැන් මේ තියෙනවා කපලා අපි ඉතුරු කරගත්ත තව පෙති. ඒ පෙති වලිනුත් අපිට මේ විදිහ තව මලක් හදන්න පුළුවන්. මේ පෙති ටිකෙනුත් අපිට තව මේ විදිහ මලක් හදන්න පුළුවන්. හරිද? මෙන්න බලන්න ටීචර් තව හදපු මල් මේ. ඔන්න ඔස් මල. තව එකක් තියෙනවා මේ. ඊට පස්සේ අර ටීචර් ඉතුරු වෑන් හදපු චූටි මලකුත් තියෙනවා. පේනව නේද පුතේ? අපි දැන් මල හැදුව විදිහ දැන් මේ තව පාරක් දැන් අම්මලත් බම ඉන්නවනම් අම්මලට පුළුවන් බබාලට මේ මල හදන්න කියලා දෙන්න. මේකේ අලවන වැඩ, එතකොට නවන වැඩ එහෙම බබාලට කරන්න පුළුවන්. කතුරු අල්ලන්න ඒගොල්ලන්ට කපන්න අමාරුයි වගේ නම් ඒක අම්මලට කරන්න පුළුවන්. නවන ඒවා, එතකොට අලවන ඒවා බබාලට කරන්න දෙන්න. ඊට පස්සේ ඔන්න දැන් මේ මල ලස්සනට තියෙනවා මේ බලන්න. හරි පුතේ. දැන් මේ මල එහෙම ලස්සනට තියෙනවා. දැන් අපිට ඕන මේ පේනවා නේද මේ? ටීච මේක බීම බටේ කලවලා තියෙන්නේ. මගේ පුතාලටත් පුළුවන් මේක වේලුනා මේ වල හොඳට වේලෙන්න තියන්න. මොකද මේක මේ වැටෙන්න පුළුවන්. හරිද? ඉතින් මේක ලස්සන බීමේ විදිහට ටීච මේ අලවලා තියෙනවා වගේ බීම බටේ කලවන්න පුළුවන්. ඔන්න ඉතින් අද මගේ පුතාලට ටීච මොකද්ද කියලා දුන්නේ? රෝස මලක් හදන විදිහට. මගේ පුතාලට මේ වගේ රෝස මල් කොටාලියක් හදන්න පුළුවන්. අම්මලගේ බර්ත්ඩේ එකට එහෙම මේම රෝස මලක් හදලා අම්මලට දෙන්න පුළුවන් නේද පුතේ? ඔව්. ඉතින් ඔන්න අද දැන් මෙහෙම දැන් ඔන්න දැන් මගේ පුතාලට දැන් මෙහෙම රෝස මලක් අයන් මම හිතනවා පුතාලා හදන්න ඇති කියලා. හැදුවේ නැත්තත්
ටීචට හදලා ටීච මේක දානකොට ටීචේ ෆෝන් නම්බර එක ටීචේ පල්ල හැන්දාන්නම් මඟ පුතාලා ටීචට මේක ලස්සන ෆොටෝ එකක් අහලා එවන්න ඕනි. හරිද? හරි පුතේ, එහෙනම් අදට ටීචේ යනවා. මගේ පුතාලා හැමෝටම බුදුසරණයි.